ඇත්තා වස්සෝ දශකවල සිනමා තිරේ ඔස්සේ ප්‍රේක්ෂකයන්ව පිනවපු ආදරණීය සුන්දර නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි මැණික් කුරුකුල සූර්ය කියලා කියන්නේ. ඉතින් නිරන්තරයෙන්ම කාගේත් ගෞරවයට ආදරයට පාත්‍ර වන මේ සුන්දර රංගන ශිල්පිනිය පහුගිය දවසක කාලයකට පස්සේ ඇගේ ජීවිතය ගැන මෙන්න මේ වගේ කතාවක් තමයි මාධ්‍යයට කියලා තිබුණේ. ඇත්තම කිව්වොත් තනිකඩව ගෙවෙන මේ ජීවිතේ හරිම නිදහස්. තාංචි දාන්න කවුරුත් නැහැ. ඕනේ නම් කනව ඕනේ වෙලාවක එළියට යනවා එනවා. ජීවිතේ මේ විදිහට නිදහසේ නිස්කලංකව ගලාගෙන යනවා. හැබැයි ඉතින් මට තනිකම දැනෙන වෙලාවල් තියෙනවා. එහෙම නැහැ කියන්න බෑ. අපි පු탁 ජන මිනිස්සු. නමුත් ජීවිතේ හැම දෙයක්ම සතුටින් බාර ගන්නවා. හැම අවස්ථාවකදීම උපරිම ප්‍රයෝජනයක් අරගෙන තවත් කෙනෙකුට උදව්වක් පදව්වා කරගෙන ජීවත් වෙනවා. ඔබ විවාහ නොවී තනිකඩව ජීවත් වෙන්න හේතුණු විශේෂ කාරණාවක් තියෙනවද? එහෙම විශේෂ කාරණාවක් තිබෙන්නේ නැහැ. විවාහය සිද්ධ වුණේ නැහැ. ඒක එච්චරයි. මම පුංචි කාලෙම මගේ මව්පියන් නැති වුණා. එතකොට මම යෝවුන් වියේ තරුණ ගැහැණු ළමයෙක් හැටියට කවදා හරි විවාහ වෙලා පවුලක් වෙලා ජීවිතයක් ගත කරන බලාපොරොත්තුවක් ඇත්තටම මටත් තිබුණා. අක්කලාගෙන් බලපෑමක් තිබුණා බඳින්න කියලා. ඒ තව පොඩ්ඩක් ලොකු වෙනකොට තේරුම් ගියා ජීවිතය කියන්නේ විවාහය පමණක්ම නෙමෙයි කියලා. අපිට කොයි කාලෙද දැඩිවම දැනුනේ විවාහ නොවී ඉන්න ඕනේ කියලා. එහෙම දැඩි තීරණයක් ගත්තේ නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීරණ ගත්තා. ඒක ඉතින් එහෙම තමයි. ජීවිතේ කාන්සිය තනිකම දැනෙන වෙලාවට ඒක මකා ගන්න ඔබ මොනවද කරන්නේ? එදා ඉඳලා මම තනියම තමයි හිටියේ. මම හැදුනේ වැඩුනේ අයියයි අම්මයි තාත්තයි එක්ක. ඉතින් ඒගොල්ලොනුත් මගෙන් ඈත් වෙලා ගියාට පස්සේ මම ගොඩක් ජීවත් වුණේ තනියම. ඒත් මට හොඳ යාළුවෝ ටික දෙනෙක් ඉන්නවා. ගොඩක් වෙලාවට කාන්සිය මකා ගන්න මම සින්දු අහනවා. ඒ වගේම පොත්පත් කියවනවා. විශේෂයෙන් අහන සින්දු තියෙනවද? එහෙම විශේෂත්වයක් නැහැ. කාලෙන් කාලට අපි අහන්න ආස කරන සින්දු ඇත්තටම වෙනස් වෙනවා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. අපිත් ඉතින් වෙනස් වෙන්න ඕනේ. විවාහ නොවී ඉන්න කෙල්ලෝ ගැන ලෝකයා කියන ඒ වගේම ලෝකයා හිතන දේවල් ගැන ඔබ ඇත්තටම මොනවද හිතන්නේ? ඇත්තම කිව්වොත් විවාහ නොවී තනියෙන් ජීවත් වෙන මම කැමැත්තෙන් තෝරගත්තේ නැහැ. එහෙම වෙන්න සිද්ධ වුණා. ඒකට මම මුහුණ දුන්නා. මිනිස්සු ඒ ගැන මොනවා කියනවද කියලා ඇත්තටම මට හිතන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ වෙලාවේ ඒක තමයි හොඳම විකල්පය කියලා හිතුවේ. මම ආසම නැහැ තනියෙන් ඉන්න. අවංකවම තමයි කියන්නේ. අම්මා නැති වෙන දවස වෙනකල් මම අම්මත් එක්ක තමයි නිදාගත්තේ. ඒ තරමටම තනියෙන් ඉන්න මම අකමැති. ඊට පස්සේ තනියෙන් ඉන්න බොහොම අමාරුවෙන් පුරුදු වුණා. එහෙම කියනවටත් වැඩිය තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න සිද්ධ වුණා. මම ඇත්තටම ස්වාධීනව ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒ කාලේ මාව දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එයාලා පුදුම වෙයි මම තනියෙන් ඉන්නවා කියලා කිව්වාම. ඇත්තම කිව්වොත් මම හැදුනේ වැඩුනේ සමාජ ඇසුරට වැඩිය වැඩුනේ නැති වටපිටාවක. බොහොම ලැජ්ජ බයට හැදුන කෙල්ලෙක් මම. අපිට කොහෙදිවත් තනියම ගමන් විමාන යන්න දුන්නේ නැහැ. අඩුම ගානේ ගෑන් ළමයෙක් එක්කවත්. ඉතින් වෙන විකල්පයක් නොතිබුන නිසාම මම ගත්ත තීරණය ගැන මිනිස්සු මොනවා කියනවාද කියලා ඇත්තටම මට අදාළ වුණේ නැහැ. ඒ කාලේ මම දන්න විදිහට ඒ වගේ තනියෙන් ජීවත් වුණ අය ගොඩක් අඩුයි. මං විතරයි එහෙම ඉන්නේ නැත්තේ. මං දැනුවත්ව ඒත් දැන් මව්පිය ඔයිටි පෞල් තියදී Tamange පහසුව සඳහා තනියම ජීවත් වෙන ගෑණු ළමයි ඉන්නවා. පිට රටවල නම් කවුරුත් අම්මා තාත්තා ළඟට වෙලා ඉන්නේ නැහැ. එක වයසකට ආවට පස්සේ ලංකාවේ තමයි ඒක වැරදි දෙයක් විදියට ඇත්තටම සමහරු දකින්නේ. ජීවිතේ ආපස්සට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ අවිවාහකව ඉන්න ගත තීරණේ වෙනස් කරයිද? මම එහෙම තීරණයක් ගත්තේ නැහැ මේ ඉන්න. ඒක එහෙම සිද්ධ වුණ තයක්. ඒත් ඉතින් ආපස්සට යන්න ලැබුණොත් දැන් තියෙන මොලයත් එක්ක සමහර දේවල් වෙනස් කරගන්න ඉඩ තියෙනවා. ඒත් විවාහය ගැන නම් කියන්න දන්නේ නැහැ. මම හිතන්නේ විවාහය ගැන හිතන්න ගිහිල්ලා තමයි මට බොහෝ දේවල් මගේ අතීතෙදි නැති වුනේ. අපස්සට යන්න ලැබුණොත් ඉතින් වැඩිදුර අධ්‍යාපනය ලැබලා මගේ වෘත්තියට අදාළ වැඩිපුර හැදෑරීම් කරාවි කියලායි හිතන්නේ. ඒ කාලේ මට ගොඩක් ලොකුට තේරෙන්නේ නැහැ කෙනෙක් මට බොරු කරනවද කියලා. ඇත්තටම තේරුම් ගන්න අමාරුයි. ඒ කාලේ මාව දන්නේ ගොඩක් අය මට කිව්වේ ටියුබ් ලයිට් එක කියලා. හැබැයි ඉතින් දැන් එහෙම දේවල් නැහැ කියලා එහේ අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමටද අමතක කරන්න එපා.